අපි බලමු. මං හෝම්වර්ක් එකකුත් දීලා ඇති. සමහර නම් මට එවලති වුණා. නේද? ඇක්චුලි නම්බර් 5.7 හෝම්වර්ක් විදියට දුන්නා. ගොඩක් අය නම් කරලා එවලති වුණා. හරි. අපි දැන් බලමු 5.8. page number 59 59 වෙනි පිටුව. බලන්න අපිට කියනවා here are some photos that were in lahiru's photo album මෙතන තියෙනවලු ෆොටෝස් වගේක් ලහිරුගේ ෆොටෝ ඇල්බම් එකේ තියෙන they are some of the most beautiful and breathtaking places in the world අපිට කියනවා මේවා ඒව ගොඩක් ලස්සන most beautiful ලස්සනම පින්තූරේ වගේම අපි කියන්නේ breathtaking කියන්නේ අපිට හුස්ම ගැනීමට පව අමතක වෙන දැක්කහම ඒ තරම් ලස්සන පින්තූර තමයි තියෙන ස්ථානවල පින්තූර තියෙන ලෝකයේ තියෙන. හරි බලන්න පළවෙනි පින්තූරය. පළවෙනි එකේ තියෙනවා Hillier Lake, Pink Lake, Western Australia. පළවෙනි එක Hillier Lake. බලන්න මොකක්ද කියලා ඒක. පින්තූර වලින් පේනා නේද රෝස පාට වතුර තියෙන. ලේක් එකක්. බලමු දැන් කියනවා This is the only lake that has colorful water. මේක තමයිලු එකම ලේක් එක වර්ණවත් වතුර තියෙන වෙන පාටක වතුර තියෙන. Scientists have proven the strange or pink color is due to the presence of algae. ඇයි මේ රෝස පාට වෙලා තියෙන විද්‍යාඥයෝ සයන්ටිස්ට්ලා ඔප්පු කරලා තියෙනවලු මේ වතුර රෝස පාට වෙන්න හේතුව ඇල්ගී වල බලපෑමක් කියලා. හරි ඊට පස්සේ second one බලන්න. එතකොට දැන් Hillier Lake ගැන අපි කතා කරා. ඊට පස්සේ දෙවන ස්ථානය තමයි Athabasca Falls in Canada. හරි බලන්න මේකේ පින්තූර වැඩියෙන් දාලා තිනවා. ඒවෙන් ගොඩක් පැහැදිලි වෙයි. ඒ රූපේ ලස්සන ගොඩක් පැහැදිලි වෙයි. දෙවනියට කියන Athabasca Falls in Jasper National Park in Canada is a powerful and picturesque waterfall. අතබැස්කා ෆෝල් එක තියෙන්නේ ජැස්පර් නැෂනල් පාර්ක් එකේ කැනඩා වල. එතකොට ඒක පවර්ෆුල් ඇන්ඩ් පිච්චරස්ක් වෝටර්ෆෝල් එකක් කියලා කියනවා. පවර්ෆුල් කියන්නේ ගොඩක් ශක්තිමත්. ඒ වගේම මනස්කාන්තක් කියන්නේ දර්ශනීය වෝටර්ෆෝල් එකක් දියල්ලක්. ඉට් ඉස් වෙල් නෝන් ෆෝ ඉට්ස් ෆෝස් ඩියු ටු ද ලාර්ජ් ක්වොන්ටිටි ඔෆ් වෝටර් along with sand rock falling into the gorge. දැන් කියනවා මේක මොකටද ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ? මේක ගොඩක් ප්‍රසිද්ධ ලාර්ජ් ක්වොන්ටිටි එකක් තියෙන. ඒ කියන්නේ විශාල ජල කන්දක් තියෙනවා මේකේ. ඒ හින්දා තමයි මේක ප්‍රසිද්ධ වෙලා තියෙනවා කියන්නේ. පළවෙනි පින්තූර නැතත් බලන්න දෙවෙනි පින්තූරේ තුන්වෙනි පින්තූරේ අපිට බලා ගන්න පුළුවන් ගොඩක් ලොකු වතුර පහරක් තමයි පහළට ගලාගෙන එන්නේ. ඒ හින්දා තමයි මේක ප්‍රසිද්ධ වෙලා තියෙනවා කියලා කියන්නේ. There is a wonderful picnic area around this place. මේ place එක වටේ තියෙනවල් මේ ස්ථානේ හරිය තියෙනවල් ගොඩක් picnic area එක කියන්නේ මිනිස්සුන්ට බලන්න යන්න පුළුවන් area එකක් හදලා තියෙනවා කියලා කියනවා. හරි third one giant causeway. The giant causeway is the only UNESCO World Heritage Site in Northern Ireland. Northern Ireland වල එකම UNESCO World Heritage Site එක UNESCO විසින් නම් කරපු ලෝක උරුමයක් කියලා නම් කරපු එකම ස්ථානය තියෙන්නේ Northern Ireland වල තියෙන එකම ස්ථානය තමයි මේ Giant Causeway කියලා කියන්නේ. It is formed as a result of volcanic eruption 60 million years ago. මේක හැදිලා තියෙන්නේ කොහමද? ප්‍රතිඵලයක් විදිහට result of a volcanic eruption. ඒ කියන්නේ ගිනි කඳු පිපිරීමක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ giant causeway හැදිලා තියෙනවා කියලා කියන්නේ. මේට අවුරුදු මිලියන 60 ගානකට 60කට විතර කලින් වෙච්චි ගිනි කඳු පිපිරීමකින් තමයි මේක හැදිලා කියලා කියන්නේ. This has attracted visitors for many centuries. මේක ගොඩක් ආකර්ෂණීය ස්ථානයක් බවට පත් වුණා කියලා කියන විදේශිකයන්ගේ visitors ලගේ නරඹන්නන්ගේ. Next one, Jacob's Well, north of Wembley, Texas, USA. බලන්න. Jacob's Wells ගැන තමයි මේ කතා කරන්නේ. This is the largest underwater cave in the world. මේක තමයි විශාලම
underwater cave එක. ඒ කියන්නේ වතුර යට තියෙන උමං මාර්ගය ලෝකයේ තියෙන. It is a non-stop source of water for thousands of years. මේක නොකඩවාම වතුර එන සෝස් එකක් කියලා කියනවා. ජල මූලාශ්‍රයක් කියලා කියනවා. ඒ කියන්නේ නොකඩවාම වතුර එනවලු මේකෙන් අවුරුදු දහස් ගණනක් තිස්සේ. Thousands of years. ඊළඟට කියනවා Jacob's well is an amazing sight to see. මේකත් ගොඩක් පුදුම හිතෙන දකින්න දැක්කම ගොඩක් පුදුම හිතෙන සයිට් එකක්ලු මේ Jacob's wells කියන්නේ. ඊළඟට කියනවා the water within the well comes out from a natural spring. තවත් කියනවා මේකේ වතුර එන්නේ කොහොමද? Natural spring එකකින් ස්වභාවික උල්පතකින් තමයි කියලා මේකේ වතුර එන්නේ. හරි. දැන් බලන්න මේ පින්තූර වැළුවම නම් පේනවා මේ උමං මාර්ගය කියලා දෙවෙනි පින්තූරෙන් හොඳට පේනවා. නේද? ගුහාවක් තියනවා කියලා. ජලය යට. හරි. ඊට පස්සේ බලන්න අපිට දැන් තියෙනවා ඇක්ටිවිටි එක. What is the reason for the color of the water in the Hillia Lake? අපිට කියනවා Hillia Lake එකේ වතුර වල පාට ගැන පාට වලට හේතුව අපෙන් අහනවා. ඒක අපි දැන් ඇල්ගි. ඔව් ඇල්ගි වල බලපෑම හින්දා. Where is Athabasca Falls situated? කොහෙද situated? කොහෙද පිහිටලා තියෙන්නේ? Jasper National Park. ඔව් Jasper National Park. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් in Canada කියලා කියන්නත් පුළුවන් නේද? කැනඩාව වලනේ. In Jasper National Park, Canada. එහෙම ලියන්න ලියනවා නැත්නම් in Canada කියලා දාන්න. Next one. How is the giant's causeway formed? කොහොමද the giant causeway එක හැදුනේ? As a regulate of a volcanic eruption. Oh, as a result of a volcanic eruption 60 million years ago අවුරුදු 60 million 60කට විතර කලින් සිදු වුණු ගිනිකඳු පිපිරීමක ප්‍රතිඵලයක් විදිහට. ඊළඟට කියනවා why is jacob's well famous? ඇයි මේ well famous වෙලා තින්නේ ප්‍රසිද්ධ වෙලා තින්නේ? The largest underwater cave in the world. ලෝකයේ තියෙන ලොකුම වතුර යට තියෙන මං මාර් ගුහාව හින්දා. ඊට පස්සේ අපිට ආයි කියන්න පුළුවන් non stop source of water නේද? ඒක නොකඩවාම වතුර එන සෝස් එකක් හින්දා කියලාත් කියන්න පුළුවන්. ඊළඟට synonyms හොයන්න තියෙනවා සමාන පද. ඊළඟට අන්තිමට තියෙනවා right three sources of water mentioned above. සඳහන් කරලා තියෙනවා. ඔව් වතුර හම් කියන්නේ වතුර ගන්න පුළුවන් මූල ආශ්‍ර තුනක් ලියන්නලු අපිට කියන්න පුළුවන් waterfall ගැන කතා කරා. නේද spring ගැන කතා කරා. හරි. අපි ඒ ටික ලියමු. මුලින් මුල් ප්‍රශ්න හතරට උත්තර ලියන්න ඉක්මනට. අනිත් ඒවාත් පුළුවන් නම් කරන්න. What is the reason for the color of the water in the Hillia Lake? Due to the presence of algae. Where is Athabasca Falls situated? කොහෙද පිහිටා තියෙන්නේ? In Canada. ඔගොල්ලෝ ලිව්වා නම් in Jasper National Park. Canada කියලා ලිව්වත් හරි. How is the Giant's Causeway formed? කොහොමද ඒක හැදුනේ? As a result of a volcanic eruption 60 million years ago. Why is Jacob's Well famous? එක හේතුවක් තමයි it is the largest underwater cave in the water. තවත් එකක් අපිට කියන්න පුළුවන් it has been a continuous source of water for thousands of years. ඒක එක දිගටම වතුර එන සෝස් එකක් අවුරුදු දහස් ගණනක් තිස්සේ. මේ හින්දා ඒක famous කියලා කියන්නත් පුළුවන් ප්‍රසිද්ධයි කියලා කියන්නත් පුළුවන්. හරි ඉක්මනට වැරදි ටික හදාගන්න. ඊළඟට බලන්න find synonyms. අපිට සමාන පද synonyms කියන්නේ සමාන පද. බලන්න odd කියන්නේ strange, mighty, powerful, famous, well known. ඊට පස්සේ fascinating කියන්නේ picturesque. ඉක්මනට ලියා ගන්න. Water, write three sources of water mentioned above. Spring, waterfall, well. අපිට තව ලේක් කියන්නත් පුළුවන්. තුනයි නම් කරන් කියලා තින්නේ. හරි. ඊළඟට
activity number 5.9 ඊළඟ activity එක අපිට තියෙන්නේ listening activity එකක් අපි මෙච්චර කාලයක් listening activities කරේ නැහැනේ අපි මේ activity එක කරමු දැන් ඔයගොල්ලෝ activity number 5.9 කියලා ලියලා මෙතන තියෙන එක මේ විදිහටම copyright කරන්න ඕන ඔයගොල්ලෝගේ පොතේ මේක බලාගෙන ඉක්මනට ලියා ගන්න ලියන පොතේ ඉක්මනට මේ තියෙන කේ විදිහටම ලියන්න හරි එහෙනම් දැන් මම මේක කියවනවා කියවද්දී ඔයගොල්ලෝ හොඳට අහගෙන ඉඳලා මේකට උත්තර ලියන්න ඕන හරිද ඔය දීලා තියෙන ප්‍රශ්න වලට අදාළ පැසේජ් එක මම කියවනවා එතකොට මේ පැසේජ් එකෙන් බලලා අහගෙන ඉඳලා ඔයගොල්ලෝ ලියන්න ඕන ඔය හිස්තැන් වලට උත්තර හරි බලන්න මුලින්ම අපි බලමු ඔක තියෙන්නේ මොනවද කියලා listen to the airport announcement and complete the information අපිට කියනවා සවන් දෙන්න එයාපෝට් එකේ अनाउंसमेंट එකක් තමයි මේ තියෙන්නේ ඒකට සවන් දෙන්න කම්ප්ලීට් ද ইনফෝමේෂන් සම්පූර්ණ කරන්න තොරතුරු ෆස්ට් වන් ටයිම් ඔෆ් ද ඩේ මේක පිටත් වෙන වෙලාව ටයිම් ඔෆ් ද ඩේ දවසේ මොන වෙලාවක් ගැනද කියන්නේ හරිද එතකොට බ්‍රැකට්ස් වල තියෙනවා මෝර්නින් ආෆ්ටර්නූන් ඊවිනින් ඒ තුනෙන් එකක් තමයි උත්තරේට දාන්න ඕන සෙකන්ඩ් වන් ටයිප් ඔෆ් ది अनाउंसමන්ට් මොන වගේ ටයිප් එකක්ද pre-boarding, final boarding, pre-flight. ඒ තුනෙන් එකක් තමයි උත්තරේ. Third one flight number එක, destination, ගමනාන්තය, gate number. ඒ කියන්නේ gate number එකක් මේක කියනවා ඇති. ඒක අහනවා ඊළඟට time එක. වෙලාව blank එකක් තියලා minutes කියලා තියනවා for boarding to shut aircraft doors for departure. හරි බලන්න එයාක්‍රාෆ්ට් එකේ ඩෝස් වහන්න කියන වෙලාවට ඒ කියන්නේ මිනිත්තු ගාණක් කියනවා ඒක කරන්න කියලා මේගොල්ලන්ට දීලා තියෙනවා මිනිත්තු ගාණක් ඒක කියනවා මේකෙදි හරි එතකොට ඒකත් ලියන්න ඕන හරි දැන් අහගන්න තුන් පාරක් කියවනවා මම අහගන්න This is the final boarding call for passengers booked on flight 432A to Colombo. The flight is ready to depart at 8:35 a.m. Please proceed to gate 3 immediately. The final checks are being completed and the captain will order for the doors of the aircraft to close in approximately 5 minutes time. I repeat, this is the final boarding call. Thank you. ඉවරයි. එච්චරයි තියෙන්නේ. දැන් ඔගොල්ලෝ ඒකම තමයි මම ආයි දෙපාරක් කියනවා. අපි ස්කෝල් දි listening activities කරලා තුන් පාරක් කියවනවානේ. එතකොට එක පාරක් දැන් කියවලා ඉවරයි. උත්තර ටික දරුව හදාගෙන ඇති කියලා හිතනවා. තව පාරක් කියවනවා. ඊට පස්සේ උත්තර ටික හරියටම confirm කරගෙන තුන්වෙනි පාර කියවද්දි ලියා ගන්න ඕන. හරි. දැන් අහගන්න ඔන්න දෙවෙනි පාර This is the final boarding call for passengers booked on flight 432A to Colombo. The flight is ready to depart at 8:35 a.m. Please proceed to gate 3 immediately. The final checks are being completed. And the captain will order for the doors of the aircraft to close in approximately 5 minutes time. I repeat, this is the final boarding call. Thank you. Hari, onna antima vara ahaganna. This is the final boarding call for passengers booked on flight 432A to Colombo. The flight is ready to depart at 8:35 a.m. Please proceed to gate 3 immediately. The final checks are being completed and the captain will order for the doors of the aircraft to close in approximately 5 minutes time. I repeat, this is the final boarding call. Thank you. ඉවරයි. ආයි කියවන්නේ නැහැ. හරි. උත්තර ලිව්වද?
හරි මට කියන්න පළවෙනි එකට the time of the day morning yes type of the announcement එකේ type එක final boarding yes flight number 432A A කියලා කිව්ව capital A next one destination where Colombo yes gate number 3 time 5 minutes ඔව් ඒකට එන්නේ 5 minutes හරි එහෙනම් බලන්නක උත්තර වැරදි තියෙනවා නම් හදාගන්න අපි ඊට පස්සේ අපිට දෙන හැම listening activity එකක්ම කරමු මේ විදිහට කරන්න පුළුවන් නේ හරි එහෙනම් හරිද උත්තර බලාගත්තද හරිද කියලා බලන්න දැන් හරියන්න ඕන ඊළඟට turn the page number 62 හැඩ දෙවෙනි පිටුව පෙල්ලන්න අපි අලුත් පාඩමක් තියෙන්නේ කලින් එක නිකන් poem එකක් නේ තියෙන්නේ අපි අලුත් පාඩම කරමු බලන්න when we are together page number 62 unit number 6 5 වෙනි unit එක හරි බලන්න when we are together අපි මුලින්ම බලමු මොකක්ද කියන්නේ කියලා activity number 6.a when we are together කියන්නේ අපි එකට ඉන්නකොට when කියන්නේ විතරේ නැත්නම් කොට we are together කියන්නේ එකට හරිද අපි එකට ඉන්නකොට කියලා තමයි මාතෘකාව දීන්නේ අපි බලමු මොකක්ද කියලා කියන්නේ activity number 6.1 act out එකක් තියෙන්නේ Sasanth visited his best friend Ram during the school vacation. Sasanth visit kara. Ekiyanne balanna giya his best friend. Eyage hondama yaluwa kawuda? Ram during the school vacation. Koi kaleda? Meyage school vacation ek school e nivadu kale tula meya giyalu Sasanth giyalu Ramwa balanna. He played cricket with Ram and his brother Shyam. He කියන්නේ දැන් මෙතන සසන්ත සෙල්ලම් කළා ප්ලේඩ් ක්‍රිකට් සෙල්ලම් කළා රාම් එක්කයි එයාගේ සහෝදරයා ශ්‍යාම් එක්කයි ඊට පස්සේ කියනවා රාම්ස් මදර් සවිත්‍රි සර්වඩ් දෙම් සම් ස්නැක්ස් ඇන් ටී දැන් රාම්ගේ සහෝදරයා තමයි ශ්‍යාම් රාම්ගේ අම්මා රාම්ස් මදර් තමයි සවිත්‍රි දැන් කියනවා රාම්ගේ අම්මා ඒගොල්ලන්ට ගෙනාවලු ස්නැක්ස් තේ බොන්න තේයි Snacks ගෙනවලු කන්න. හරි. දැන් අපිට කියනවා ඊට පස්සේ තියෙන අපේ කන්වර්සේෂන් එක බලන්න. මුලින්ම ඉන්නවා මදර්, රාම්, සසන්ත, ශ්‍යාම් හතර දෙනෙක් ඉන්නවා අපිට. හරි. හරි දැන් අපිට හතර දෙනෙක් ඉන්නවා මේ කතාවේ කන්වර්සේෂන් එකේ හතර දෙනෙක් ඉන්නවා බලන්න මදර් කියනවා boys it's tea time කියනවා boys මේ තේ වෙලාව කියලා රාම් කියනවා okay mother give us 5 minutes it's the last hour රාම් කියනවා okay mother okay අම්මේ give us 5 minutes අපිට විනාඩි 5ක් දෙන්න it's the last hour මේක තමයි අපේ අන්තිම ඕවර් එක ක්‍රිකට් මැච් එකක් නේ ගහන්නේ මේක අන්තිම ඕවර් එක කියලා කියනවා මදර් කියනවා come soon children ඉක්මනට එන්න otherwise the වඩේ will get cold එයා කියනවා ඔයගොල්ලෝ පරක්කු වුණොත් එහෙම වඩේ සීතල වේවි කියලා ඊළඟට සසන්ත කියනවා වඩේ I love them වඩේ මම ඒවට ගොඩක් කැමතියි but we buy it from a cafe අපි ඒ වුණාට නමුත් අපි ඒව මිලදී ගන්නෙ cafe එකෙන් Does auntie make
them at home. මෙයා අහනවා ආන්ටි ඒව ගෙදරදී හැදුවද කියලා. අපි නම් මේව මිලදී ගන්නෙ කඩේ කැෆේ එකෙන්ලු. ශ්‍යාම් කියනවා yes. She makes the best vada in the world. ශ්‍යාම් කියනවා ඔව්. අම්මා. She කියන්නේ මෙතන අම්මානේ. She makes අම්මා හදන ඒව තමයි ලෝකේ තියෙන රසම වඩේ කියලා ශ්‍යාම් කියනවා. Don't you mother? එහෙම නේද අම්මේ කියලා. අහනවා මෙයා දැන් ශාම් අහනවා අම්මගෙන් එහෙම නේද කියලා මද කියනවා හා හා if you say so wash your hands and come in ඊට පස්සේ කියනවා අම්මා අත් සෝදගෙන එන්න කියලා ඇතුළට සසන්ත කියනවා මද they are very tasty සසන්ත කියනවා they are very tasty auntie සසන්ත කියනවා ඒකම ගොඩක් රසවත් thank you very much ගොඩක් ස්තුතියි කියලා සසන්ත කියනවා දැන් මේ ශාම්ගේ රාම්ගේ අම්මට ශාම් රාම් දෙන්නම සහෝදරයන් හය දෙන්නගේ අම්මට කියනවා ඊට පස්සේ අම්මා කියනවා you are welcome අපි thank you කිව්වහම කොහොමත් welcome කියනවානේ එතකොට you are welcome කියලා එක පිළිගන්නවා රාම් කියනවා now that we had our tea shall we play a game දැන් මෙයා කියනවා දැන් අපි tea බිව්වනේ අපි game එකක් කරමුද කියලා ආයි අහනවා රාම් සසන්ත කියනවා what do you have in mind ඔයා මොකක්ද හිතාගෙන ඉන්නේ ඒ කියන්නේ ඔයා මොන ගේම් එක කරන්නද හිතන්නේ කියලා අහනවා දැන් මෙයාගෙන් ඊට පස්සේ ශාම් කියනවා usually we when we get together සාමාන්‍යයෙන් අපි එකට එකතු වුණාම we play අපි සෙල්ලම් කරනවා chess carrom ludo and we also solve riddles දැන් කියන අපි සාමාන්‍යයෙන් එකතු වුණාම කරන සෙල්ලම් තමයි chess carrom කියලා කියන්නේ ඒ වගේම ludo ඒ වගේම and we also solve riddles ඒ වගේම අපි විසඳනවා riddles කියන්නේ මොනවාද? තේරවිලි. ඔව් අපි තේරවිලි. තේරවිලි කියලා කියනවා එකට එකතු වුණාම. හරි. ඊට පස්සේ සසන්ත කියනවා that sounds wonderful කියනවා. නියමයි කියලා අපි කියන්නේ අර මොකක් හරි කියන දෙයකට එකඟ වෙනකොට that sounds wonderful that sounds great අපි એમ කියනවා මොකක් හරි දෙයකට අපි කැමති එකඟ වෙනවට කියනවා හරි ඊට පස්සේ රාම් කියනවා i have a collection of riddles we can solve them now රාම් කියනවා මං ගාව තියෙන collection එකක් එකතුවක් තියෙනවා riddles වල තේරවිලි වල එකතුවක් තියෙනවා තේරවිලි ගොඩක් තියෙනවා we can solve them now අපිට දැන් පුළුවන් ඒවා විසඳන්න mother will you join us ඊට පස්සේ රාම් අහනවා අම්මේ ඔයත් අපිත් එක්ක join වෙනවද අපිත් එක්ක සම්බන්ධ වෙනවද mother කියනවා no son i can't i have to prepare lunch අම්මා කියනවා no son බැහැ i can't මට බැහැ i have to prepare lunch මට සිද්ධ වෙනවා lunch එක දවල් ආහාරය පිළියෙල කරන්න ශාම් කියනවා what's for lunch mother මොනවද අපිට දවල්ට තියෙන්නේ දවල්ට කන්න හදන්නේ මොනවද කියලා අහනවා what's for lunch mother ඊට පස්සේ mother කියනවා well since we have a guest today අම්ම කියනවා හොඳයි අද අපිට අමුත්තෙක් ඉන්න හින්දා guest කෙනෙක් කියන්නේ අමුත්තෙක් ඉන්න නිසා i thought of making මම හිතුවා හදන්න puri with potato and dosa with sambar and we have payasam for dessert දැන් කියනවා අම්මා හදන්න හිතලා තියෙන කෑම ජාති ටික puri with potato and dosa with sambar ඒ වගේම and we have payasam for dessert dessert එකට payasam තියනවා හදනවා කියලා අම්මා කියනවා dessert එක කියන්නේ අතුරු පසට හරි ඊට පස්සේ රාම් කියනවා wow mother that's a very good menu ඒක ගොඩක් හොඳ menu එකක් i hope my friend will enjoy it මගේ මම බලාපොරොත්තු වෙනවා මම හිතනවා මගේ යාළුවෝ ගොඩක් සතුටු වෙවි කියලා හරි දැන් අපිට තියෙනවා what were the boys doing when the mother brought them tea මොනවද පිරිමි ළමයි කරමින් සිටියේ ඒගොල්ලෝගේ අම්මා තේ ගේනකොට playing cricket oh they were playing cricket අපි සම්පූර්ණ වාක්‍යෙම ලියමු දැන් පොඩි ළමයි නෙමෙයිනේ නේද සම්පූර්ණ වාක්‍යෙම ලියමු What were the boys doing? They were, නැත්නම් the boys were playing cricket. ඊළඟට what did they have for tea? ඒගොල්ලෝ මොනවද තේ වලට තේත් එක ගත්තේ? වඩේ. වඩේ. ඊට පස්සේ what
was special about it? මොකක්ද ඒකේ විශේෂත්වය වඩේවල? ඒක කියන්නේ වඩේවලනේ. ඒකේ විශේෂත්වය අපිට කියන්න පුළුවන් ඒවා ඒගොල්ලෝගේ අම්මා ගෙදරදි හැදුවේම හින්දා. ඒක තමයි විශේෂත්වය. හරි. හරි රෝමාෂා අපිට කොහොමවත් අද මේ ඇක්ටිවිටි එක කරන්න පුළුවන් වෙයි. ඊට පස්සේ වුණා රිවිස් ටිකක් කරන්න වෙයි. මම දාන්නම් මේ ටික. හරි. ඊළඟට බලන්න අපිට කියනවා what are the what are they හරි what are they planning to do after tea? ඒගොල්ලෝ තේ අරගෙන ඊට පස්සේ කරන්න plan කරේ මොකක්ද? ඒගොල්ලෝ ගොඩක් දේවල් plan කරා. ඒනට ඒගොල්ලෝ කරනවා කියලා කිව්වේ මොකද්ද? Solve riddles නේද? They are planning to solve riddles. ඒගොල්ලෝ තේරවිලි විසඳන්න තමයි plan කළේ. ඊළඟට what will they have for lunch? මොනවද ඒගොල්ලෝ දවල්ට කන්නේ? ඒ කෑම chart ටික මෙතනින් බලලා ලියන්න. පූරි with potato and dosa with sambar. ඊට පස්සේ අපිට අය ලියන්න පුළුවන් පය some for dessert කියලා. Dessert එකත් අපේ දවල් ආහාර වේලෙම කොටසක්නේ. ඒකත් ලියන්න පුළුවන්. හරි. ඉක්මනට ලියමු. හරි. අපි බලමු. උත්තර ටික. බලන්න. What were the boys doing when mother brought them tea? The boys were playing cricket. ඊට පස්සේ අපෙන් අහනවා I. What did they have for tea? They had vade. ඒගොල්ලන්ට හැම්බුණා තිබුණා වඩේ. What was special about it? මොකක්ද ඒකේ විශේෂත්වය? Ram's mother made them at home. අපිට කියනවා Ram's mother made it at home කිව්වත් හරි. වඩේ බහුවචන ඉදිරිය අරගෙන තමයි them කියලා තියෙන්නේ ඒවා කියලා. ඒක කියලා කියන්නත් පුළුවන් මොකද what was the special about it? ඒකේ වැදගත්කම වඩේ වල වැදගත්කම අහලා තියෙන හින්දා it දැම්මත් කමක් නැහැ. What are they planning to do after tea? They are planning to solve riddles. ඒගොල්ලෝ plan කරා තේරවිලි තෝරන්න. What will they have for lunch? They will have puri with potato. Dosa with sambar and payasam for dessert. හරි ඊට පස්සේ උත්තර ටික හදාගන්න. Finished it. හරි අපේ ප්‍රශ්නේ අහලා තියෙන විදිහටයි උත්තර ලියන්න ඕන බලන්න අතීත කාලේ නහ ප්‍රශ්න වලට අපි අතීත විදිහට උත්තර ලිව්වා. හැබැයි අනාගතෙන් අහනවා නම් will දාලා අහනවා නම් අපි will වලින් තමයි උත්තර දෙන්නත් ඕන. එහෙනම් ඒක කල්පනාවෙන් ලියන්න ඕන. ඕකේ. හරි. බලන්න ඇක්ටිවිටි නම්බර් 6.2. ඊළඟ ඇක්ටිවිටි එකත් අපිට කරන්න පුළුවන්. හරි. බලන්න. Here are some riddles for Sasantha's riddle book. දැන් කිව්වනේ යාගව collection එකක් තියෙනවා කියලා riddles වල තේරවිලි වල මේ දීලා තියෙන්නේ. එතන තියෙන collection එකෙන් ගත්තු ටිකක්ලු. Can you solve them? අපෙන් අහනවා ඕගොල්ලන්ට පුළුවන් දේව විසඳන්න කියලා. උත්තර විදියට දීලා තියෙනවා watermelon, the letter W, in the river bank, fire, your name, a stamp, an onion, a mushroom, a coffin, a needle. හරි කොෆින් කියන්නේ මිනි පෙට්ටිය. හරි නීඩල් කියන්නේ ඉදිකටුව. අපි බලමු. දැන් අපිට කියනවා පීජා කොෆින් කියන්නේ මිනි පෙට්ටියද නෙමේද? හරි අපි බලමු. පළවෙනි එකේ කියනවා where do fish keep their money? මාළු කොහෙද යාගේ? සල්ලි in the river bank. Second one, what room can no one enter? කාටවත් ඇතුල් වෙන්න බැරි enter වෙන්න බැරි room mushroom. Mushroom. Feed me and I live yet. Give me a drink and I die. ඒ කියන්නේ fire. Fire.
ජීවත්වෙන්න පෝෂණය කරනකොට එයා ජීවත් වෙනවා එයාට වතුර දුන්නට පස්සේ එයා මැරෙනවා එතකොට ගින්දර fire fourth one take off my skin ඔගොල්ලෝ මගේ හැම අයින් කරනකොට I won't cry මම අඬන්නේ නැහැ but you will ඒ වුණාට ඔයා අඬාවි what am I මම කවුද අනියන් අනියන් ඔව් මම තමයි ලූණු අනියන් next one what is at the end of a rainbow rainbow වල අවසානයේ තියෙන මොකක්ද end එකේ අවසානයේ තියෙන w the letter w oh the letter w rainbow වල අන්තිමට තියෙන w අකුරනේ the letter w sixth one what has one eye but cannot see මොකකටද එක ඇහක් තියෙන්නේ හැබැයි දකින්න බෑ ඔව් බලන්න බෑ answer is a needle seventh one this belongs to you but is used more by others මේක අයිති ඔයාට belong ඕනේ අයිති ඔයාට ඒ උනාට ගොඩක් පාවිච්චි කරන්නේ අනිත් අය your name ඔයාගේ නම කොහොමද ඔයාගේ නම කියලා කතා කරන්න වෙන අයනේ හරි ඒක අපි පාවිච්චි කරන්නට වඩා අනිත් අය තමයි පාවිච්චි කරන්නේ next one what can travel around the world while staying in a corner මොකකටද පුරා ලෝකෙ පුරාම travel කරන්න ගමන් කරන්න මුල්ලක ඉඳගෙන a stamp corner කියන්නේ මුල්ලනේ මුල්ලක ඉඳගෙන a stamp ඔව් මුද්දරයකට මුද්දරයකට ලියුම් වල වලින් මුළු ලෝකෙ වටේම ගමන් කරන්න පුළුවන් මුල්ලකනේ ඉන්නේ එතකොට a stamp ninth one who makes it has no need of it මේක හදන කෙනාට මේකේ ප්‍රයෝජනයක් නැහැ who buys it has no use for it මේක මිලදී ගන්න කෙනාටත් ඒකේ ප්‍රයෝජනයක් නැහැ who uses it can neither see nor feel it මේක පාවිච්චි ගන්න කෙනාට ඒක දැනෙන්නෙත් නැහැ ඒක දකින්නත් බෑ what is it මොකක්ද ඒක a coffin mini පෙට්ටිය ඒක හදන කෙනාට ඒක වැදගත් නැහැ මිලදී ගන්න කෙනාටත් ඒක වැදගත් නැහැ පාවිච්චි කරන කෙනාට ඒක දැනෙන්නෙත් නැහැ ඒක දකින්නත් බෑ ඒක තමයි mini පෙට්ටිය coffin 10th one there was a greenhouse කොළපාට නිවසක් තියෙනවා තිබුණා inside the greenhouse there was a white house ඒක ඇතුලෙන් තියෙන සුදු පාට ගෙයක් inside the white house there was a red house ඒක ඇතුලෙන් තියෙන රතු පාට ගෙයක් inside the red house there were lots of babies what is it රතු පාට එක ඇතුලේ ඉන්න ගොඩක් watermelon watermelon කොමඩු හරි දැන් ඕගොල්ලෝ මේක ලියලා උත්තර ටික ලියන්න ඕන ඊළඟට අපිට B වල කියනවා try the riddles that you know with your friends ඔගොල්ලෝ යාළුවොත් එක්ක try කරන්නලු දන්න riddles ලියලා ඒවා තෝරන්න හරි ඉක්මනට මේක කරන්න ඊට ප්‍රශ්නෙම ලියන්න ඕනද මේක තමයි ප්‍රශ්නේ ඔගොල්ලෝ ගාව අච්චුපත් තේනින්ද අපි අංක දාලා උත්තරේ විතරක් ලියමු නේද නැත්නම් මේක ලියන්න ගොඩක් වෙලා යනවනේ කොහොමවත් අපිට මේක විතරයි කරන්න පුළුවන් නද ඊළඟ පාඩම කරන්න බෑ ඒක ලොකු වැඩි ඒ හින්දා ඒ හින්දා ඔගොල්ලෝ මේකම ලියලා උත්තරේ ලිව්වත් කමක් නැහැ ලියන්න බෑ වගේ හිතන කවුරු හරි ඉන්නව නම් ඉතින් උත්තරේ විතරක් ලියන අංකය දාලා එක කියලා දාලා උත්තරේ ලියන්න මුල් ටික පොඩි ඉතින් 9 10 තමයි ලොකු ලියන්න පුළුවන් නම් හොඳයි හරි නේද පළවෙනි කින්ද river bank a mushroom fire fourth one an onion fifth one the letter w sixth one a needle seventh one your name eighth one a stamp ninth one a coffin last one watermelon හරි ඉවරයිද හැමෝම yes teacher හරි එහෙනම් අපිට ඊළඟ පාඩම් කරන්න දැන් වෙලා නැහැ අදට මෙච්චරයි අපිට කරන්න පුළුවන් ඔයගොල්ලෝ තනියම රිඩල්ස් ටිකක් හොයලා ලියන්න පොතේ උත්තරත් එක්කම රිඩල්ස් ටිකක් හොයලා ලියන්න පුළුවන් නම් හොඳයි හරි එච්චරයි කියන්න තියෙන්නේ
आई लवन सती मेवलाटम पंती सुपुर्द पड़ते हदी से लिंक दाल तर लिंक खाली लिंक वाली जॉइन अने पुलवन पंती अट ऐहिंदा दान अनिवार्य लिंक हदी सेवत नो थारी गूगल ग्रूप थारी अर लिंक जॉइन अने पुलवन तवे आलू इन नम पंती जॉइन करान लबन सती पंती मेरे लावटम हर एना गुड बाय अपगे वीडियो नरंबीमट बहुम स्तुति मेम वीडियो कमती नाम लाइक किरीमट आशया किरीमट ओबट हकिया ओबे अदहास अपगे वाट्सअप समूहेट यमुकरान्ना।